සුබදවසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් අදත් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට අපිට දැන් සමයක ඉවර වෙලා වින්ට එක පටන් ගන්න යන්නේ ඉතින් මේ අතරතුර කාලයේ මෙහි තියෙනවා ලුණ පාක් ඔන්න ඉතින් දැන් ලුණ පාක් පටන් අරන් අපි අදත් ආව ඉතින් පොඩි දෙන්නවත් අරගෙන ලුණ පාක් එකට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අපි ලුණ පාක් එකේ කරේ කියලා ඔන්න ඉතින් ඔයාලා දැක්කනේ මේ නෑ කොහොමද කියලා දැන් අපිත් ලෑස්ති වෙන්නේ මෙන්න මේ කියන්නේ ඉතින් ඒකට යන්න ප්‍රධානම හේතුව බබාලා දෙන්නා ඒ දිනට ඒක යන්න මොන කිව්වා ඉතින් අපි එන ලෝක කැමැත්තක් නැහැ මොකද කලින් ගිහින් තියෙනවා ඉතින් ඒක හිතන තරම් නම් ආසාවෙන් යන්න පුළුවන් එකක් නෙමේ නමුත් පොඩි දෙන්නට යන්න මොන කිව්වා ඉතින් ඒක නිසා මට හස්බන්ඩ් ඒකේ යන්න ඕන ඉතින් හොඳ වෙලාවට අපිට බබාලත් එක්ක යන්න නිසා මෙතන මැද ඉඳ ගන්න කිව්වේ ඒක නිසා නෑ ඉතින් ලොකු අවුලක් නැහැ ඉතින් බලන්නකො කොහොමද කියලා ඉතින් හිතන තරම් මේ සෙල්ලම් ලේසිත් නෑ ඉතින් ඒවට කරන්න දෙයක් නෑ පොඩි අයගේ ආසාව නිසා අපිටත් ඒ වගේ යන්න උනා ඉතින් දැක්කනේ ඒක හිමීට හිමීට පටන් අරන් කොච්චර ස්පීඩ් එකකින් ගියාද කියලා ඉතින් පොඩි දෙන්නට නම් ගාණක්වත් නැහැ යාලට ඒ දෙන්නට ගාණක් ඇතුළට ඉතින් මරණ චොට්ටක් බය වුණා මොකද ඒක අනේ මන්ද ඒ කියන්න තේරෙන්නේ නැහැ හිමීට හිමීට කියන පාට ස්පීඩ් යනවා ඉතින් ඒවට අවුලකුත් නැහැ ඉතින් ඒකෙත් අමුතු විනෝදයක් තියෙනවා ඉතින් බලමු දැන් ඊළඟට අපි කොහටද යන්නේ කියලා ඉතින් ගොඩක් ඒවා අපි නම් ගිය නැහැ පොඩි අයව තමයි ගොඩක් ඒ වගේ ආවේ ඉතින් යාළුවනේ ගොඩක් ආස ඉතින් මේ තවත් එකක් මේක නම් අනිවාර්යෙන්ම යනවා මොකද පොඩි අය ගොඩක් ආසයි මං ගිය නැහැ බබාල් දෙන්නා විතරයි යැව්වේ මොකද ඉතින් සාමාන්‍ය අනිත් ඒ වගේ මං හරි හස්බන්ඩ් හරි යනවා දෙන්නා වරන් මේක ඉතින් එහෙම අවශ්‍ය නැහැ කිව්වා බබාල් දෙන්නා ඉතින් තනියම ගියා ඉතින් ඔය විදිහට ගොඩාක් සෙල්ලම් ප්‍රමාණයක් තියෙනවා ඉතින් හැම එකටම සල්ලි ගෙවන්න ඕන නිකන් නැහැ හැම එකක්ම අපි සෙල්ලම් කරනවා නම් ඒකට සල්ලි ගෙවලා තමයි සෙල්ලම් කරන්න ඕන ඊට පස්සේ ඒ සෙල්ලම් කරලා අපි
දිනුවොත් දිනන ඒවා තියෙනවා. ඉතින් එතනින් අපිට පුංචි පුංචි සෙල්ලම් බඩු ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් හොඳයි විනෝද වෙන්න. ඉතින් සාමාන්‍යයෙන් පාන්දර එකහමාර දෙක විතර වගේ වෙනකන් මේවා ඇරලා තියෙන ගොඩක් වෙලාවට රැයට තමයි තියෙන්නේ. ඔන්න දැන් ඊළඟට ලෑස්ති වෙන්නේ මෙන්න මේක යන්න. ඉතින් ඒක කට්ටියටම යන්නත් පුළුවන් පොඩි ඈවත් අරගෙන. ඉතින් අපි අපිත් එක්ක ගිය අනිත් යාළුවෝ ටිකයි අනිත් ෆැමිලි එකක්. ඉතින් අපි කට්ටියම මෙන්න මේක ගියා. ඉතින් ඒක නම් එච්චර බය වෙන දෙයක්වත් නෑ. හරිම හිමීට ගියේ. ඉතින් අපි කට්ටියම දැන් ලෑස්ති වෙන්නේ මෙන්න මේක පුංචි වටයක් යන්න. ඉතින් මේක උඩට ගියාට පස්සේ වටපිටාව හරිම ලස්සනට පේනවා. ඉතින් හිතාගන්න බෑ හරිම ලස්සනයි. මොකද සම්පූර්ණ වටපිටාව පේනවා. මං හිතනවා රෑට මීට වැඩිය ගොඩාක් ලස්සන ඇති. මොකද අපි එද්දිත් එළිය තිබුණා. දැන් වෙලාව රෑ 8:09 විතර. ඉතින් එතකොටත් එළිය තිබුණා. රෑට ගොඩාක් ලස්සන ඇති කියලා මං හිතනවා මීට වඩා. ඉතින් හිතාගන්න පුළුවන්නේ කුරුල්ලන්ට මේ ලෝකෙ කොච්චර ලස්සන දකින්න පුළුවන්ද කියලා. ඔන්න ඉතින් ඒකෙත් වට දෙකක් විතර තමයි ගියේ. ගිහිල්ලා තියෙන ඔන්න ඒකිනුත් අපි එළියට ආව. අපි තමයි ඉස්සෙල්ලාම වැසී ඊට පස්සේ තමයි ඉතින් අනිත් කට්ටිය ආවේ. බලමු ඉතින් ඊළඟට අපි කොයි පැත්තටද යන්නේ කියලා. ඔන්න ඉතින් දැන් අපේ කට්ටිය ලෑස්ති වෙන්නේ මෙන්න මේක සෙල්ලම් කරන්න. මේක නම් චුට්ටක් විතර අමාරුයි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ කැරකෙන රවුම ඇතුලේ තියෙනවා එක එක දේවල් තියලා. ඉතින් මෙන්න මේ වලලු ගන්න ඕන. වලලු අරගෙන එන්නේ වලලු දාන්න ඕන. මෙන්න මේ එක එක තියෙන අපිට කැමති ඕනම එකකට දැම්ම හැකි. හැබැයි ඒකේ දිනුම ලැබෙන්නේ
ඔයාලා පේන ඇති කහපාට කොටුවක් උඩ තමයි මේ හැම එකක්ම තියලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වලල්ල මේ කහපාට කොටුවටත් එක්කමයි වැටෙන්න ඕන. එතකොට තමයි අපිට දිනුම ලැබෙන්නේ. ඉතින් හරිම අමාරුයි. කලාතුරකින් තමයි ඒ විදිහට වලල්ල මේ කහපාට කොටුවත් එක්කටම වැටෙන්නේ. ඉතින් හැබැයි මෙතන අපේ කාටවත්ම දිමක් නම් හම්බුනේ නැහැ. ඔන්නතින් ඊට පස්සේ ආව මෙතෙන්ට. මෙතන තියෙන්නේ වැඩි තියන්න, කියන්නේ මෙන්න මේ විදිහට අර ටින් වලට තියන්න ඕනේ හැපැති තියෙන ඒ ටින් වලට පොයින්ට් එකතු වෙනවා. ඉතින් ඒවට තමයි මෙතන තියෙන සෙල්ලම් බඩු හම්බ වෙන්නේ. ඉතින් ලොකු පොඩි කියලා නැහැ, ඕනම කෙනෙකුට මෙතන සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒ මෙතන වැඩි තියලා වටන් ටින් ප්‍රමාණයට අනුව තමයි අපිට පොයින්ට් එකතු වෙන්නේ. ඉතින් දැන් පුතා ලැස්ති වෙන්න තියන්න, බලමු ඉතින් එයා කොහොමද මේක කරන්නේ කියලා. ඔන්න ඉතින් ඇවිදලා චුට්ටක් මහන්සි ඉඳගත්තා. සෙල්ලම් විතරක් කරලා බෑනේ, ඉතින් මොන හරි කන්නත් ඕනනේ. පුංචි පුංචි බඩිකිනි එනවා. ඉතින් කෑම කඩත් ගොඩාක් තියෙනවා. ඉතින් හැමෝම ආසයිනි ඉතින් චිප්ස් කන්න. ඉතින් අපි චිප්ස් ටිකක් අරගෙන මෙතෙන්ටලා ඉඳගෙන හිටියා ටික වෙලාවක්. ඒකත් කන ගමන්. මට කියන්න බැරුණානේ මේ මල්ලි මූණට දාගෙන ඉන්න මාස් එක. අපේ පුතා වෙඩි තියලා එයාගේ මොනවද පොයින්ට්ස් වලට එයාට හම්බෙච්ච දේ තමයි. ඉතින් ගොඩක් තිබුණාට තෝරගන්න. ඉතින් එයා ආස වුණේ මේකට. ඉතින් එයා ගත්ත එක තමයි අපේ මල්ලි මේ මූණට දාගෙන ඉන්නේ. ඔන්න ඉතින් අපේ කට්ටේ යන ඊළඟ සෙල්ලම මෙතන ඉඳන් ගලව ගන්න හරිම අමාරුයි, විශේෂයෙන්ම අපේ දුවව. ඉතින් ඒගොල්ලන්ව චුට්ටක් මේකට යවලා ඊට පස්සේ බැලුවේ ඉතින් ගෙදර යන්න ඕනේ කියලා.
ඔන්න ඉතින් හරිම අමාරුවෙන් පොඩි ආව මෙතනින් අරගෙන අපි දැන් ලෑස්ති වෙන්නේ ගෙදර යන්න දැන් ගොඩාක් රෑ වෙලා මහන්සි ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඉතින් ආයෙ දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් මෙන්නම් ඔයාලම හම්බ වෙන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්